ආයුබෝවන් දුවපිටේ මම මේ උත්සාහයක් දරන්නේ ඔබට එතකොට 9 ශ්‍රේණියට අනිවාර්යයෙන්ම කොටසක් බවට පත් වෙන දෙවන හා තෙවන වාරයේ විභාගයේදී සම්පූර්ණම රචනා ප්‍රශ්නයකට සූදානම් කරන්න ඊළඟට සාමාන්‍ය පෙළ උසස් පෙළ දක්වාම ජීව විද්‍යාංශයේ තියෙන කොටසක් සම්බන්ධයෙන් ඒ තමයි අපේ පංචේන්ද්‍රයන්ගෙන් ඉතාම වටිනා ව්‍යුහයක් වන ඇස ඇස ගැන කතා කරමු. ඔබ ඇස ගැන කතා කරෝදී ඔබ මොහොතකට හිතන්නකෝ. ඔබේ ඇස් දෙක පියාගෙන ඉන්න වෙලාවට මේ සබඳාම කිසි දෙයක් අපට රස වින්දනය කරන්න බෑ. හැබැයි මතක තියාගන්න ඕන ඇස නැතුව මිනිස්සු ඉතාස් සතුටින් ලෝකේ ජීවත් වෙනවා. ඉතින් ඒ පුද්ගලයෙක්ගෙන් ගැන ඇහුවොත් ඇහි වටිනාකම ඔව් අවුරුදු ගානක් කතා කරා. ඉතින් ලෝකේ වෙන දේවල් ඒ කට්ටියට ඇහෙන් බලා ගන්න තියෙනවනේ වැදගත්. ඉතින් මේ පාඩමේ මේ කොටස ඉගෙන ගත්තට පස්සේ ඇහැක වටිනාකම ඇහැ කියන්නේ මොකද්ද කොහොමද අපි ඇහැ ආරක්ෂා කරගන්න ඕන ඒ කාරණා ගොඩාක් එකතු වෙනවා. ඉතින් මේක දීර්ඝ වශයෙන් මම සම්පූර්ණම එකිනෙකට කතා කරනවා අපේ නිර්දේශයට සාපේලට අයිති කොටස් සීමාව දක්වා. උසස් පෙළදී මේව තවදුරටත් ඉගෙන ගන්න කාලෙක වැඩි දියුණුවත් ඉගෙන ගන්න පුළුවන් වෙයි. හොඳයි මොකද මේ ඇහැ කියන්නේ? ඇස. ඇස ගැන කොච්චර සින්දු තියෙනවද නේ? ඇස් දෙක පියාගෙන නිදා ගන්න බැහැ කියනවා නේ? ඇස ගැන ගොඩක් දේවල් තියෙනවා. මම ඇස ගන්නකො පුතේ ඇහි බාහිර ස්වરૂපය පොඩ්ඩක් අපි ඇහැ ගත්තම අපිට ඇහැ මේ වගේ තියෙනවා. ඒ ඇහි උඩ තියෙන මේ වගේ ඇසිපියක් අපේ යටත් තියෙනවා මෙන්න මේ කොටස පහළ තියෙන ඇසිපිය මම ඒක පොඩියට ඔහොම අඳින්න ඒ ඇසිපිය උඩින් මේ වගේ ඇහි බැම තියෙනවා ඒ ප්‍රදේශේ රෝම වැඩිච්ච ප්‍රමාණය වැඩි. ඉතින් ඒකෙත් මේ S දෙකේම තියෙන හැබැයි මෙයා වුණාම වාසනාවන්තයි කියලා කියනවා. ඉතින් අපි එහෙම කතා කරන්නේ ඉතින් ඒක අසාමාන්‍යයි. හැම පුද්ගලයෙකම නෑ ඇහිබැම එකට හා වෙන්නේ නෑ. ඉතින් එහෙම අසාමාන්‍ය පුද්ගලෙක් වාසනාවන්තයි කියන දේවල් කියන ඇඟිලි හයක් තියෙනවා නම් වාසනාවන්තයි කියනවා. වම්මතින් දිනනවා නම් වාසනාවන්තයි කියනවා. ඉතින් අර ලෝකේ අඩුවෙම පිහිටන දේවල් වලට සාමාන්‍ය මිනිස්සු පුරුදු වෙලා තියෙනවා වාසනාවන්තය කියන්නේ. දැන් අපි හක් ගෙඩිය ගත්තොත්. දැන් හක් ගෙඩිය දැන් අපි වාලම්පුරිය ගන්නකො. වාලම්පුරියේ අර සාමාන්‍ය ස්වරූපයට නෙමෙයි ඒක කරකැලි තියෙන්නේ අසාමාන්‍ය ස්වරූපයට. ඉතින් අසාමාන්‍ය දේවල් වලට වාසනාව ගෙන දෙනවයි කියලා තමයි තියෙන්නේ. ඔය ඉන්දියාවේ සමහර වෙලාවට ජීවින්ගේ පුතේ පිටිපස්සෙ තියෙන අපේ අස්ති දික් වෙලා වලිගේ වගේ හැදුනම වන්දනාමාන කරන අවස්ථා තියෙනවා. ඉතින් දෙවිවරු ඉපදිලායි කියලා. ඉතින් එහෙම සබාදාමේ මිනිස්සු පුරුදු වෙලා තියෙන එහෙම දේවල් මේ තියෙන ඇසිපිය ඊළඟ අපිට ඇහි තියෙන මොහොතේ මෙන්න මේ වගේ බෝලයක් වගේ කොටසක් බලා ගන්න පුළුවන්. ඒ බෝලේ මැද තව චූටි සිදුරක් තියෙනවා. ඒක මෙන්න මේ වගේ අපිට බලා ගන්න පුළුවන් විවිධ වර්ණවලින්. අපි කතා කරගෙන යන එකින් එක අපේ ඇහැ ගත්තට පස්සේ පුතේ ඇහැ ආරක්ෂාවට ගොඩක් දේවල් තියෙනවා. ඒ ඇහැ ආරක්ෂාවට තියෙන දේවල් එක්ක මම ඇහි කොටස් නම් කරනවා. අපේ ඇහි ආරක්ෂාවට තියෙනවා ඇහි බැම. මේදී ඇහි බැම. ඔබ දන්නවා පුතේ මේ අපේ තියෙන මේ ඇහි බැම නලලට දාන දාඩිය පල්ලෙහාට ආවම කෙලින්ම ඇහැට යොමු වෙන්නේ නැහැ. ඇහි බැම තියෙන නිසා. මේ ඈතින් එන දූවිලි හසු මේකේ රඳවා ගන්න. ඉතින් එහෙම උදව්වකුත් ඒකේ කරන්නේ. ඉතින් අපේ කාන්තාව මගුල් ගෙවල් වල යනකොට අපි දැකලා තියෙනවා මේ ඇහි බැම සමහර කට්ටි ලාවට තීරු ගාගෙන යන්නේ හැඩේ. සමහරව ඇහි බැම සම්පූර්ණම කපලා දිනේ. කපලා ඒ ඉරියඳගෙන යන. ඉතින් මගුල් ගෙදර ගිහිල්ලා ඩාන්ස් කරනකොට ඇහි බැම වල කෑලි කෑලි තමයි තියෙන්නේ. ඉතින් යක්කු වගේ අවසානට බලනකොට ඒ ඇහි බැම අපට ලෝකේ දීලා තියෙන්නේ අපේ ඇහැ ආරක්ෂාව සඳහා. අපි ඒක ඉවත් කරන එක නෙවෙයි තවදුරටත් නඩත්තු කරන්න යන එක තමයි වැදගත් වෙන්නේ. ඒ ඇහි බැම
ඊට පස්සේ පුතේ ඇහැ ආරක්ෂාවද තියෙනවා ඇසිපියේ ඇසිපියේ අපි දන්නවා මේ අර චීන ජාතිකික ස්වභාවය තියෙන නිතරම ඇසිපියේ සලන එකනේ තියෙන්නේ ඔය ලංකාවේ ඇසිපියේ සලසල අතවන මේ නිතරම ඇහිපිය ගහනවා දැන් අපි ස්වභාව දහමේ පුරුදු වෙලා තියෙන ස්වභාවයයි ඒ කට්ටියගේ ස්වභාවය එකිනෙකට වෙනස් ඉතින් අපේ අපිට ඇහිපිය එහෙම ගෑහෙනවා අපේ ඇහැට මොනව හරි ගියාම මේ ඇහි දැන් අපි මේ ඇසිපියනේ ඇහි බැමනේ තියෙන්නේ ඇහි පිහාටු තියෙනවා අපට දැන් මේ ඇසේ තියෙන උඩු ඇසිපිය ඇසිපිය මේ ඉහළින් එකක් තියෙනවා පහළින් එකක් තියෙනවා මෙන්න මෙතනත් අපි සමහර පොත්වල අපි දැකලා තියෙනවා තෙවන ඇසිපිය කියලා මේ එතකොට මේ ඇහිපිය තියෙනවා මේ ඇහි පිහාටු වල මේ වගේ රෝම ගස් තියෙනවා ඇසිපිය වල මේ වගේ රෝම ගස් තියෙනවා ඇහි පිහාටු කියලා අපි කියන්නේ ඒ රෝම ගස් වල ඔබ මොදින් දැකලා තිය ඇහි පිය වෙනලාවේ මේ වගේ නෙමෙයි තියෙන්නේ ඒ පිහාටු නිකන් මේ උඩටයි යටටයි නිරලලා ඔබ නම්‍යශීලී පත්‍රයක් තියාගෙන පුතේ මොනෝhari බලයක් දාන්න ඒක මෙන්න මේ විදිහට නැවි දැන් මේ පහලට නැමුණු එකට බලයක් දාන්න ඒක පල්ලෙහාට නැවි එහෙනම් මේ බාහිර පරිසරයෙන් මොනෝhari දෙයක් එනකොට මේකේ වැටුනම ඇහැ ඇතුළට ගෙනියන්න උත්සාහ කරන්නේ ඇහෙන් ඉවත් කරනවා දැන් අපි අතර බෝලයක් ගන්නකොට අපි අතින් ගාලා පැත්තකට දාන්නේ අන්න ඒ වගේ ඇහැ ආරක්ෂා කරන්න ඒ ඇහි පියාටු වැදගත් වෙනවා ඊළඟට ඇහි ආරක්ෂාවල තියෙන තව දෙයක් තමයි පුතේ මේ ඇහැ තියෙන්නේ මෙන්න මේ අක්ෂිකූප ඇතුලේ මේ වගේ දැන් ඔබ අපි හිතන්නකෝ අපි බිම වැටුනොත් මූණේ වැඩිම තුවාල වෙන දැන් පුංචි කාලේ මතක ඇතිනේ නල්ල තුවාල වෙනවා අපට මතකයි නහය ලෙලියන බිම වැටුනම එයි ඒව ටිකක් උඩින් තියෙයි ඔබ රොටියකින් ගහන්නකෝ බලන්න මූණට රොටියකින් ගැව්වා රොටිය මෙතනයි මෙතනයි ඇලෙනවා මේ මැද කොටස ඇලෙන්නේ නැහැ මොකෝ එයා කියන්නේ කුහරයක් ඇතුලේ එතන බාහිර පරිසරයෙන් වෙන හානිය අවම කරන්නත් අන්නේ අක්ෂිගෝලයක් ඇතුලේ තියෙන එක සෑහෙන වැදගත් වෙනවා. ඒ අක්ෂිගෝලයක් තුල පිළිදීම මේ අපේ ඇහැ ආරක්ෂා කරගන්න තියව තව ලක්ෂණයක් අක්ෂිගෝලයේ. ඒ විතරක් නෙමෙයි. දැන් ඇහැ ඔයාලා හිතන්නකෝ මෙහෙම කූරු දෙයකින් වගේ මොකක් හරි සම්බන්ධ වෙලා මෙහෙම හෙල්ලුවනම් ටක ටක ගාලා මේක වදිනවා. හැබැයි පුතේ මේ ඇහැ වටා තියෙන මේ දෙස්තරය. එතන මේ ඔළුවට ගැහුවම කම්බුලට ගැහුවම ඇහැට ඒ කම්පන එක සැරේ දැනෙන්නේ නැහැ. ඒ මේදස්තරයේ කම්පන අවශෝෂණය කරගන්න. ඇහැ ආරක්ෂා කරගන්නත් ඒක හේතුවක් වෙනවා. එහෙනම් පුතේ මේදස්තරයෙන් මට වෙලා තියෙනවා. ඒ තවත් ලක්ෂණයක්. එතකොට අපි දන්නවා මෙන්න මෙතන තියෙනවා පුතේ ඇස්වගන්තිය කියලා කොටසක්. ඒකෙන් ඇස්ව කියන්නේ ඇස්වගන්තිය ඒකෙන් තමයි අපි කියන කඳුළු වැක්කෙන්නේ. ඒ කඳුළු වලින් ඇහැ නිතරම තෙත්ව තියා ගන්නවා. ඇහැ තෙත්ව තියෙනකොට දූවිලි ගියාම ඇහැ කැපෙන්න බලන්නේ නැහැ. ඇයි අපි ඇහැ පිය ගහනෝනේ? දැන් ඔබ දන්න වාහනයක ඉදිරියෙන් තියෙන වීදුරුවට දූවිලි වැටුනම අපි අර ජලය පිස දමන්න තියෙනෝනේ ඒ කොටස. ඒක දූවිලිත් එක දැම්මම කැපෙනවා. ඉතින් දැන් එන වාහනවල ඒක වැඩ කරනකොටම ඔටෝ වතුර පාරක් දෙකක් විදින වරුසා විදිනවා. ඒකින් ආරක්ෂා කරගන්න බුල මේ ඇහැ තෙත්ත තියෙන උදේ ඇහැ කැපෙන්නේ නැහැ ඇහැ තෙත්ත දීීමේ ලොකු වැදගත්කමක් තියෙනවා එහෙනම් පුතේ ඇහැ ආරක්ෂාවට තව එකක් තමයි කඳුළු පැවතීම කඳුළු පැවතීම ඒ කඳුළු වලින් ආරක්ෂා වෙන ආකාර කීපයක් තියෙනවා මේ කඳුළු වල ලවණ තියෙනවා වැඩිපුර ජලය තියෙනවා ඒ වගේම ලයිසෝසෝම කියලා අපි කතා කරන්න ඕනේ එන්සයිම් නිෂ්පාදනයේ ලයිසෝසෝම ඒ වගේ එක එක ශ්‍රාවයන් නිකුත් කරනෝනේ. එතකොට මේක ඇතුළට පොඩි සුත්‍ර ජීවීන් වගේ ආවම ඊට පස්සෙ මු විනාශ කරන්න තමයි ලයිසෝම තියෙන්නේ. අපි දන්න චූටි සතෙක් එළිය සැරිසරන විදිහට ඇහැ ඇතුළට ගියාම එයා ටක් ගාලා අඩපණ වෙනවා. ඒ අඩපණ වෙන්නේ ඉතින් ඇත්තම බැක්ටීරියා රෝමේවද පොඩි පොඩි ජීවීන් නාම විනාශ කරලා දාන්න තමයි මේ ලයිසෝම කියන එක ඇහැකට වැදගත් වෙන්නේ. ඒක මෙතනින් වැක්කිරෙනවා. ඉතින් අපි පුංචි කාලේ මතකයි අම්මලා තාත්තලා මොන හරි දෙයක් ඉල්ලලා දුන්න නැතුනම ඇහැ පොඩි කරනෝනේ මෙහෙම. ඉතින් අපර කඳුළු වෙන්නේ නැත්නම් අපි කරන්නේ මෙහෙම පොඩි කර කර තමයි අඬන්නේ. අඬනකොට මේ ගන්ති තෙරපි වීම නිසා මේ කඳුළු වැක්කෙන ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි.
ගොඩාක් වෙලාට එතකොට අපි කාලමින් නැහැ කොටු හුරන ඒකට හේතුව ඇයි මේ වැඩිපුර වැක්කිරන කඳුළු නහයට විවෘත වෙනවා නාසා ඇස්ර ප්‍රණාලිය නාසා ඇස්ර ප්‍රණාලිය ඒ නාසා ඇස්ර ප්‍රණාලිය විවෘත වෙන එක තමයි අපට හොටු දියර වගේ එන්නේ හොටු නෙමෙයි එන්නේ කඳුළුත් එක්ක නහයේ තියෙන ශ්‍රාවයන් ශ්‍රේෂ්මලයේ පල්ලයට ගමන් කරනවා ඉතින් මේ කොරෝනා සමයේ ඔයගොල්ලෝ දන්න ඕනේ පුතේ අපට කියන අත්සෝ දන්නලු නිතරම අත්වලින් මුවල්ලන්නේ පාළු නහයල්ලන්නේ පාළු S2 ගල්ලන්නේ පාළු ඉතින් S2 කින් කොහොමද කොරෝනා යන්නේ අන්න මේ විස බීජේ ඇහැට ගියාම මෙන්න මේ නාසා ඇස්ර ප්‍රණාලය හරහා ආයි නහයට එකතු වෙලා නහය සම්බන්ධ වෙනවා පුතේ අපේ ග්‍රසනිකාවට අන්න ඊට පස්සේ අපට ශාසනාලයට ඇතුල් වෙන්න හැකියාවක් තියෙන නිසා තමයි ඒ කොරෝනා වලින් අර ඇහැ පොඩි කරන්න එපයි කියන්නේ නැත්තම් වෛරසයේ ශ්වසන පද්ධති මේ ශ්වසන පද්ධතිය සම්බන්ධයක් නැහැ ඇහැට ඒක සම්බන්ධ වෙන්නේ අර නාසා ඇස්ර ප්‍රණාලය නිසා ඊළඟට පුතේ එතකොට අපිට පේනවා මෙන්න මෙතන තියෙන සුදු පාට ප්‍රදේශයක් අපි ඒකට කියනවා ගමේ ගොඩේ නම් සුදු ඉංගිරියාව ඡේදගණ ස්තරය සුදු ඉංගිරියාව මෙන්න මේ ප්‍රදේශයට අපි කියනවා පුතේ තාරා මණ්ඩලය කියලා තාරා මණ්ඩලයේ සමන්විත මෙන්න මේක තාරා මණ්ඩලයේ මම ඉදිරියේදී ඒක නිරූපණය කරන්න තාරා මණ්ඩලයේ මෙතන තියෙන චූටි සිදුරක් කණීනිකාව මේ දෙකටම අපි කියනවා කළු ඉංගිරියාව කියලා. මේවයි තියෙන වර්ණ කණුව ඇහි දුඹුරු නිල් කළු. දැන් ලංකාවේ මිනිස්සුන්ගේ ඇහ කළු වෙලා තියෙන්නේ. ඒ තියෙන වර්ණකේ වැඩි නිසා. එනවනේ ඒ ආකාරයේ හැඩයක් ගන්න තාරා මණ්ඩලයේ මැද තියෙන චූටි ප්‍රදේශයට තමයි පුතේ අපි කියන්නේ කණිනිකාව. ඒකෙන් තමයි ආලෝකය ඇතුල් කරන්නේ. අපි ඇහ ටිකක් පියවලා කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඇහ මෙහෙම පියවලා හිමීට ඇහැ විවෘත කරලා බැලුවොත් අපට පේනවා අර කණිනිකාව සම්පූර්ණ වෙහිලා ටික ටික ආලෝකයේ ඇතුල් වෙන ලොකු වෙන ආකාරය. ඒක බලා ගන්න පුළුවන්. ඒතකොට අන්න ඒ ආකාරයෙන් තමයි පුතේ ඇහි බාහිර ස්වરૂපේ අපි ගත්තොත් අපට දිස්වන්නේ. ඊළඟ මේවයි කොටස් වල කාරණා ටික අපි දැන් ඉස්සරහදී ඇසේ ව්‍යුහය හරහා කතා කරනවා. ඔන්න ඔයගේ ඇහැ ආරක්ෂා කරන දේවල් ටිකුත් අපට පිළිගල තියෙනවා ඒ නිසා මේ වටිනා ඇහැ අපට ආරක්ෂා කරගන්න හැකියාවකුත් අපට ලැබිලා තියෙනවා එතකොට අපි හරස් කඩෙන් බලමු ඊළඟට මොකද්ද වෙන්නේ කියන්නේ හරි දැන් පුතේ අපි බලමු ඇහැක ව්‍යුහය කොහොමද දිස්සෙන්නේ කියලා ඉතින් ඇහැ සම්බන්ධ වෙන පුතේ තියෙනවා අපට ප්‍රධාන ස්තර තුනක් ඒ ස්තර තුනේ ක්‍රියාකාරීත්වය ඔබ හොඳින් බලන් ඉන්න ඕන මම අඳිනවා ඔබට ඇහැක් අඳිනකොට ලේසි වෙනවා පුතේ මෙන්න මේ ආකාරයෙන් සිරස් රේඛාවක් සහ මේ ආකාරයෙන් තිරස් රේඛාවක් සම්බන්ධ කරගන්න සම්බන්ධ කරගෙන මම ඇහි ඉස්තර තුනේ කතන්දරෙත් එක්කම වැඩේ යනවා ඔබ මාත් සමග හොඳින් බලාගෙන ඉන්න රූප සටහන අඳින කාලයත් එක්ක මේ ඇහැක පුතේ මේ ඉස්සරහා පිටින්ම තියෙන ස්තරය තමයි සේතගණ ස්තරය ඔන්න ඔය ආකාරයේ ඉදිරියට ඒ ප්‍රදේශයේ තරමක් නිරලැවිල්ල තියෙනවා නිකන් උත්තර ස්වභාවයක් අරන් තියෙනවා මේ උත්තර ස්වභාවයක් ගත්ත නිසා මේකට පහසුවක් ලැබිලා තියෙනවා ආලෝකයේ මේ තුලට එක තැනකට එකතු කරලා දෙයි ඊළඟට ඇහි ඊළඟට මේ ආකාරයෙන් ඇහි විහිදලා යනවා මේ විදියට अभी मे पिटमती इस्तरेट कीन पुते शेतगण इस्तरे एक මේ හරියට තරමක් ඝනකමින් තියෙන්නේ ඉස්සරහට යනකොට යම් කිසි කුණී බවකුත් දක්වනවා ඔය ආකාරයේ ඉතින් මේක මේ සේත ඝන ස්තරය
ඒක සුදු පාටයි අපි අර සුදු ඉන්ද්‍රියාවේ ඉස්සරහ නම් කරේ අන්නේ සුදු පාට තියෙන මේ කාරා ආලෝකයට යන්න බෑ පුතේ මේක පාරාන්දයි ආලෝකේ ගමන් කරන්න බැරි නම් අපි කියනවා පාරාන්ද කියලා ඒක සාමාන්‍ය ඇහි 6න් 5කට 6කට විතර බෙදුවොත් 5ක විතර ප්‍රදේශයක් තියෙනවා මේ ඉදිරියට නිරායන කොටසක් තියෙනවා 6න් මේක ඒක තරමක් මම කිව්වා 3යි කියලා අන්න ඒකට අපි කියනවා සත්‍යය ඒක හරහා ආලෝකේ යන්න පුළුවන් ඒක පාරදෘශ්‍යයි ඊට පස්සේ මේ ඇහි අක්ෂි පේශි 6ක් ඇහැට අක්ෂි කියලා කියනවා ඒ අක්ෂිය චලනය කරන පේශි 6ක් මම පේශි විටි දෙකක් නිරූපණය කරනවා ඒ අක්ෂි පේශි විටි 6ෙන් කරන්නේ සාමාන්‍යයෙන් පුතේ ඉහළට ඔන්න ඔහම ඇහැ උඩට හරවනවා යටට හරවනවා මේ පැත්තට හරවනවා මේ පැත්තට හරවනවා අර සමහරට නිකන් වපරෙන් බලන්න පුළුවන් ස්වභාවයකුත් තියෙනවනේ ඕපදූප වලට මේ වපරෙන් බලන්නේ ඒකටත් පැත්තට දෙකක් තියෙනවා අන්නේ වගේ අපට අක්ෂි පේශි 6ක් තියෙනවා ඒක සේතගණ ස්තරයට තමයි පුතේ සම්බන්ධ වෙන්නේ දැන් ඊටාම පිරිසිදුවට අපේ ස්තරේ පැහැදිලි ඇහැ ගැන අවබෝධයක් නැති එක්කෙනා තමයි විකාර කරන්නේ ඔබ හරියට විශේෂ කර්ම ඉගෙන ගත්තොත් ඔබට ඇහැ හරියටම නිරූපණය කරගන්න පුළුවන් ඊට පස්සේ දැන් ඇහි දෙවන ස්තරේනු ඒකට අපි කියනවා රුධිර ග්‍රාහී රුධිර ග්‍රාහී රුධිර ග්‍රාහී ඒකෙන් තමයි ඇහැ පෝෂණය කරන්නේ දැන් ඇහැ සජීවීනේ ජීවීනේ දැන් යාට අවශ්‍ය පෝෂක පදාර්ථ ගෙන යන්නේ ඒකේ තියෙන නරක දේවල් ආයේ එළියට ගිහින් දෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වගේ දේවල් ශක්තිය ඉපදුනාම ඒ දේවල් ගෙනියන්නේ හැදිච්ච පටකේ තමයි මෙන්න මේ රුධිර ග්‍රාහී ඉතින් මේ රුධිර කේශනාලිකාවලින් බවුල නිසා තමයි මේක අපට රතු පාටින් පේන්නේ රුධිර ග්‍රාහී ඔබට ඇයි ඉදිරිපස ප්‍රදේශයේ බලන වෙලාවට චූටි නහර වගේ පේන්නේ මෙන්න මේ ස්තරයේ තියෙනේම තමයි මතු වෙනවා මෙන්න මෙතෙන් තාවම ඔබ පොඩි අවධානයක් යොමු කරන්න ඕන මං කිව්වනේ නිවැරදි දේ හරියට බලන් ගියොත් වැඩේ හරියට කරගන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රතියෝජක දේහය සම්බන්ධ වෙන්න කොටසක් හදමු ඒක මේ පැත්තෙත් මේම හැදෙනවා. ඒකට තමයි අපි කාචයේ ඉස්සරහට සම්බන්ධ කරන්නේ. ඔය වගේ. එතකොට ඒකේ තව කොටසක් මෙහෙම ඉදිරියට නිරල යනවා ඔන්නෝ වගේ. මේක මෙහෙම රවුමට තියෙන්නේ. මෙන්න මේ කොටසට තමයි පුතේ මං අර ඉස්සර වෙලා නම් කර තාරා මණ්ඩලය කියලා කිව්වේ. එතකොට ඒ අතර ආලෝකය ගමන් කරන්න පුළුවන් මෙන්න මේ සිදුරට තමයි පුතේ අපි කියුවේ කණීනිකාව කණීනිකාව ඔය විදියට ඊළඟට මෙන්න මේකට අවලම්බණී කියලා බන්ධ මේ තන්තු වලින් මේක අපිට බැඳෙනවා වක්‍රතාවය වෙනස් කරන්න පුළුවන් දී උත්තර කාචය දෙපැත්තම උත්තර වූ දැන් මීදුරු කාචයක වක්‍රතාවය වෙනස් කරන්න බෑනේ මේකේ වකවීම මෙහෙම වැඩි කරන්න පුළුවන් මෙහෙම හැදෙනකොට ඒක එළි වෙන්න පුළුවන් වක්‍රතාවය වෙනස් කරන්න පුළුවන් අක්ෂි කාචයක් මෙතෙක් සම්බන්ධ වෙනු මේ ඇහි කාචය අපි ඒකට කියනවා අක්ෂි කාචය මේ ඇවිල්ල ප්‍රතියෝජක දේහයේ මේකේ තව මේ ස්තරේ වැදගත් දෙයක් තියෙනවා පුතේ ඒ තමයි මෙහින් යන ආලෝකය මේ ස්තරයට ඇතුල් වුණොත් ආයි පරාවර්තනය වෙලා එන්න දෙන්නේ නැහැ එහෙම වුණොත් අපේ හැදෙන ප්‍රතිබිම්බයට බාධාවක් ඔබ දන්න ඕනේ පුතේ මූණ බලන කණ්ණාඩිය මූණ බලන කණ්ණාඩියෙන් අපි මූණ බලනකොට මොකද වෙන්නේ අපේ ප්‍රතිබිම්බය හොඳට පැහැදිලි ජනේලෙන් බලනකොට එහෙම නැහැනේ මොකද ජනේලේ කණ්ණාඩියෙනුත් පරාවර්තන රූපය හැදෙනවා පිටිපැත්තට ගිහිල්ලත් ඒ රූපය හැදෙනවා එතකොට එක උඩ එක හැදෙනකොට බොඳයි හරියට රූපේ පැහැදිලි නැහැ එහෙම දේ වලක්ව ගන්න මේක ඇතුළට ආලෝක කිරණ ගියොත් ඒ ඔක්කොම අවශෝෂණය කර ගන්නවා. ඉතින් ඒක සෑහෙන්න වැදගත් වෙනවා. ඊළඟට එහෙම කතන්දරයක් ඔන්නෝගේ තියෙනවා. ඒ තමයි අපේ ඇහි දෙවන ස්තරය. මං ඇහි දෙවන ස්තරයට යනවා. ඒක තමයි පුතේ දුස්තිවිතානේ. මේක තමයි ඇහි වැදගත්ම තැන. ඒක ඔන්නෝ ආකාරي ඉස්සරහට යනකොට ඔහොම හීන් වෙලා තියෙනවා. මොකෝ ඒ හරියට ආලෝකේ පතිත වෙන ප්‍රමාණය අඩුයි.
ඔන්න දෘෂ්ටි විතානේ මම ඒක හරස් ඉරි වලින් පෙන්නුම් කරමු ඉතින් මේක තමයි පුතේ ආලෝකයට සංවේදී සෛල තියෙන ස්තරය මේකේ තියෙන සෛල වලට ආලෝකය වැටුණට පස්සේ තමයි ඒ හැදෙන ප්‍රතිබිම්බය මොලේ දක්වා ගෙනියන්නේ ඒ මොලේ දක්වා ගෙනියන්නේ මෙන්න මෙතනින් ස්නායුවක් හැදෙනවා එයා තමයි මෙහෙම මේකට බෙදිලා යන්නේ එතකොට මේ ටිකේ ඔක්කොම ස්නායු මෙහෙම බෙදිලා යන නිසා පුතේ රැහැන් මෙහෙම ගමන් කරන හින්දා මේ ප්‍රදේශයේ අර සංවේදී සෛල නැහැ අන්නේ සංවේදී සෛල නැති ප්‍රදේශයට ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නැහැ අපි ඒකට කියනවා අන්ධ බිඳුව මොකද්ද අපි කියන්නේ අන්ධ බිඳුව ඊට පස්සේ මේ ඇහැ මධ්‍ය ලක්ෂ්‍ය ඔස්සේ ගියාට පස්සේ මේ දෘෂ්ටිගතාණය හමු වෙන තැනක් තියෙනවා මෙන්න මේ වගේ අපි ඒකට කියනවා කහලපය ඒකේ මැදම තියෙනවා පුතේ මධ්‍ය රූපය ඒකේ හේතුසෛල තමයි බහුලවම තියෙන හේතුසෛල පමණයි ඒකේ තියෙන්නේ ඉතින් මේකේ තියෙන සංවේදී සෛල වර්ග දෙකක් මේ තියෙන පුතේ දෘෂ්ටිගතාණය මේ තියෙන දෘෂ්ටික ස්නාය මේකේ සෛල වර්ග දෙකක් තියෙනවා එකක් දිගටි සෛල වර්ගයක් යෂ්ටි සෛල අනිත් එක කේතු සෛල ඉතින් යෂ්ටි සෛල සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේද තමයි වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ ඒ කියන්නේ ආලෝකයේ තීව්‍රතාවය අඩු වුණාම බලා ගන්න කේතු සෛල වලින් හොඳට වර්ණ කපට හඳුනා ගන්න පුළුවන්. ඉතින් දහවල් කාලේදී අපි බහුලව භාවිත කරන්නේ කේතු සෛල. හොඳින් ආලෝකිනකොට අපිට වෙනත් වර්ණක මේ කරගන්න වැඩගත් වෙනවා. ඉතින් යෂ්ටි සහ කේතු සෛල පිහිටලා තියෙනවා. සමහර ප්‍රවේණික රෝග වලදී මේ සෛල වල තියෙන වෙනස්කම් නිසා සමහර වර්ණ හඳුනා ගන්න බැරි වෙනවා. ඔය රතු පොළ වර්ණාන්තතාවයේදී ගොඩක් කට්ටියට රතුයි පොළයි වර්ණ හඳුනා ගන්න බැරි ගැටලුව එන්නේ ඒ නිසා ඉතින් ඒක ලොකු ගැටලුවක් වෙනවා දැන් එහෙම කට්ටියට ඩ්‍රයිවිං ලයිසන් දෙනකොට ඒ වර්ණත් අපි බලනවා පුතේ ඒ වර්ණ බලලා අපි හිතනකෝ දැන් අපිට යන්නේ කියන වෙලාවට රතු ඒ මිනිහට පේන්නේ කොළන නවත්තන්නේ කියන වෙලාවට එමිණිය යනවා ලොකු අනතුරකට සිද්ධ වෙනවා ඉතින් ඒවත් අපි බලලා තමයි ඩ්‍රයිවිං ලයිසන් දෙන්නේ ඊළඟට මෙන්න ප්‍රතියෝජක දේහය තුලින් ශ්‍රාවේන තරලයක් තියෙනවා පුතේ අන්න මේ ඉදිරියෙන් ඒක පිරලා තියෙන මේ තරලේ ඒක නිකන් ජෙල් එකක් වගේ එකක් නේ අපි ඒකට කියන පුතේ අම්මේ රසය අම්මේ රසය එතකොට මෙතන තියෙන පුතේ කාචයට පිටුපසින් තරලයක් ඒ වගේම අපි ඒකට කියනවා කාච රසය ඉතින් මෙතනින් ආලෝකයේ වර්ධනය වුණාට පස්සේ ඒ අර වර්තනාංගයේ වෙනසක් නොවි ඒක දෘෂ්ටිවිතානය දක්වා ගෙනියන්නත් මේ තරලයේ වැදගත් වෙනවා මේ පටක වියලෙන්නේ නැතුව තියා ගන්නත් අදගත් වෙනවා මේකේ හැඩය පවත්වා ගන්නත් අදගත් වෙනවා ඉතින් කාරණා ගොඩක් ඒ තරලය හරහා සිදු වෙනවා ඉතින් ආලෝක කිරණයක් මේ ඇහැට ආවම ඉතින් ගමන් කරන හැටි අපි මේ සටහනින් පස්සේ ඊළඟ කිරණ සටහනේ අපිට බලා ගන්න පුළුවන් කොහොමද මට ඕනම් මේක පෙන්වන්නත් පුළුවන් ආලෝක එන හැටි ඔන්නෝ ආකාරයෙන් තමයි පුතේ ඇහි තියෙන විස්තර තුනක් සේතගන ස්තරයේ රුධිරග්‍රාහිය අපි දිව රුධිරග්‍රාහියේ මුල් කොටස ප්‍රතියෝජක දේහය තාරා මණ්ඩලය බවට පත් වෙනවා ඒකට සම්බන්ධයි ප්‍රතියෝජක පේශි එතකොට අවලම්බික සම්බන්ධයි පුතේ කාචයේ කෙළවර තියෙන ඒව ටික ගිහින් එතන සෙට් වෙනවා ඊළඟට මේකෙන් ස්ත්‍රාව වෙන තරලයක් ඒකට කියනවා අම්මේ රසය ඒ අම්මේ රසයේ තියෙනවා වැඩිපුරම ජලයේ 98%ක් විතර ලවණ බයිකාබනේට් අයන වගේ දේවල් තියෙනවා ඊළඟට විටමින් C වගේ තියෙනවා ඊළඟට ප්‍රෝටීන තියෙනවා ඉතින් ඊළඟට පිටුපස්සේ තියෙනවා කාච රසයේ තියෙන ප්‍රෝටීන බහුලව ජලයත් සමග ඊළඟට මේ කාච රසයේ තියෙන හින්දා මේ කාචයේ පිටිපස්සට තල්ලු වෙන එක වළක්වනවා එතකොට මෙතන තියෙනවා අක්ෂි කාචයක් ඒක දී උත්තලයි වක්‍රතාවය වෙනස් කරන්න පුළුවන් එක තුන්වන ස්තරය තමයි පුතේ මොකද්ද දෘෂ්ටිවිතානේ ඒ දෘෂ්ටිවිතානේ මේ මැදින් ගියාම හමු වෙන තැන තියෙනවා මුණලපේද කහලපේ ඒකේ මැද තියෙනවා මධ්‍ය කූපේ ඒකේ තියෙන්නේ හේතුසෛල විතරයි මේකේ යෂ්ටිසහ හේතුසෛල තියෙනවා යෂ්ටිසෛල සංවේදී පුතේ අලුවාලෝකයට හේතුසෛල සංවේදී වැඩි ආලෝකයට වර්ණක ලබා ගන්න අපිට වැදගත් වෙනවා දුෂ්ටික ස්නායු වෙදී යන තැන තියෙනවා මොකද්ද අන්ධ බින්දුව කාචයේ
මේ සීත කණිස්තරයට අක්ෂි 6ක් සම්බන්ධයි මේ ටික පාරාන්ද්‍රයි මේ ඉස්තරාට ආපු කොටස ස්වච්ඡය පාරුෂ්‍ය බවට පත් වෙනවා ඔන්නෝ ආකාරයේ ඇසේ ව්‍යුහය ඉවර වෙනවා ඊළඟට අපි කතා කරලා බලමු කොහොමද ප්‍රතිබිම්බයක් හැදෙන්නේ අවිදුර දෘෂ්ටිකත්තේ විදුර දෘෂ්ටිකත්තේ එහේ ආරක්ෂා කරගන්න දේ උපකරණ කීපේ